දවස විශාලා මහනුවරයන් ඉතාම ශස්ත්‍රීයක පුරවරයා පාලනය තිබුණේ ලිච්ඡවි රජවරුන් යටතේ ඔවුන්ගේ පාලනය ඉතාමත් ධාර්මික වුණා යම් යම් මිත්‍යා දෘෂ්ටික මතවාද නිසා ක්‍රමෙන් අධාර්මික පාලකයන්ද බිහි වුණා නියං කාලයට අවශ්‍ය ජලය රැස් කිරීමට ප්‍රමාද වුණා කටුක වියලි භෝග වගාවන් අතහැර දැම්මා මේ අතර නියං කාලයේ උදා වුණා බලි තොවිල් බිලි පූජා ආදී කිරීමෙන් නියගේ පහ කරගත හැකි බව කියා මිත්‍යා දෘෂ්ටිකයන් විසින් රජවරු නොමග යවුවා නියගේ තව තවත් උග්‍ර වුණා මේ අතර බිලි පූජා සඳහා යොදාගත් සතුන්ගේ සිරුරු තන තන කුණු වුණා ඒවා ගංගා දිගේ පා වුණා එම සිරුරු අනුභව කළ සතුන්ට දරුණු බැක්ටීරියා රෝගයක් වැළඳුණා එම රෝගය අභිවාතක නම් වෙනවා මැස්සන් බල්ලන් සහ කුකුලන් නිසා එම රෝගය මිනිසුන්ට බෝ වුණා මේ රෝගය වැළඳුණු බොහෝ දෙනෙක්ට අත්ුණේ මරණය අභිවාතක එහෙමත් නැත්නම් වේගෙන් හුස්ම ගැනීම එහි ප්‍රධානතම රෝග ලක්ෂණයයි ක්‍රමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට තුවාල වෙමින් මරණය දක්වා ළඟා වෙනවා පවුලේ කෙනෙක්ට රෝගය වැළඳුණොත් නිවසේ දොරගුළු ලා ගැනීමට තමයි රාජ්‍ය නියෝගය වුණේ දොර ඇරීමට අවසර ලැබුණේ රජු විසින් බෙදා දෙන ආහාර ලබා ගැනීමට පමණයි එවැනි නිවසක ඉදිරිපසින් සහ පිටුපසින් චරපුරුෂයන් දෙදෙනෙක්ද රඳවනවා මේ නිසා එවැනි නිවසක රෝගය නොවැළඳුණු අය බිත්ති සිදුරු කර වනයේට පලා ගියා රෝගය තව තවත් වේගයෙන් පැතිර යාම නිසා සියලුම පාලන ක්‍රම ගිලී ගියා මිනිසුන් තන තන මියදී කුණු වුණා රටේ සියලුම කටයුතු අඩාල වුණා කලකට පෙර සාරවත්ව තිබූ ගොවිබිම් උඩුවිම් බවට පත් වුණා දුර්භිෂයක පෙරනිමිති දුටු බල සම්පන්නයන් කල්තියාම තමන්ගේ අටුපොටු පුරවාගත්තා සමහරු වෙනත් රාජ්‍යවලට පලා ගියා රටේ අත්‍යවශ්‍ය ආහාර පාන භාණ්ඩ විශාල ලෙස හිඟවි දුර්භික්ෂ කාලයක් උදා වුණා සියලු කටයුතු රාජ්‍ය පාලනයෙන් ගිලිහුණා සාගතේ නිසා මිනිසුන් තව තවත් මිය ගියා විශාලව දුර්ගන්ධයෙන් පිරී ඉතිරි ගියා මේ අතර සමහර පිරිස් විශාල කලකෝලාහල කළා මිනිසුන් අමනුෂ්‍යයන් ලෙස ක්‍රියා කළා මංකොල්ල කරුවන් සොර සතුරන් වැඩි වුණා යක්ෂයන් ලෙස වෙස් වලාගත් මංකොල්ල කරුවන් ධනවත් නිවසියන් සිටුවරුන් බිය ගන්නවා පළවා හැර ඔවුන්ගේ භාණ්ඩාගාර කොල්ල කෑවා මිනිසුන් එකම කුරහන් මල්ලට ගහ මරා ගත්තා මේ අතර අජීවමාන අමනුෂ්‍ය බලවේග ඇතැයි බොහෝ දෙනෙක් බියටපත් වුණා ලිච්ඡවි රජුන් විසින් මෙම විපත බිම්බිසාර රජුහරහා බුදුන්ට සැලකර සිටියා අපාතින් මහත් අධාර්මික පාලනයක් සිදු වූයේ නම් ඉමහත් කරුණාවෙන් වටහා දී රටවැසියන් මේ මහා විපතෙන් ගලවා ගන්න බැනවයි පැවසුවා මිත්‍යාවන්ට යට නොවි ලිච්ඡවි රාජපරපුරේ මහත් කුසල ධර්ම ආරක්ෂා කරගෙන රාජ්‍ය පාලනය කරන ලෙසට රජුන්ට සහ පිරිසට දේශනා කළා බුදුන් වහන්සේ වහාම 500ක් සංඝයා වහන්සේලා සමග විශාලාවට වැඩම කර බණදහම් දේශනා කර රතන සූත්‍රය ආදී පිරිස් සජ්ජායනා කර නැවත විශාලාවට සෞභාග්‍ය ප්‍රාර්ථනා කළා ක්‍රමෙන් වැසි වැටි ගහකොළ ප්‍රාණවත් වී දුම්බිය දුරු වී ගියා නූතනේ අපේ රටට ඇති වීගෙන යන තත්ත්වයක් මීට සමාන නොවේද සියලු දෙනා එක්ව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් නැවත සෞභාග්‍ය උදා කරගත හැකි නොවේද මේ උදා වියදී වඩා ස්ථාවර බුද්ධිමත්ව කටයුතු කළ යුතුය